රාජවැලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය කුමක් විදිහටද ඔබතුමා දකින්නේ? රාජ්‍ය වැවිලි විසයන් ගත්තම මේක අපි හෙක්ටයාර් 250,000ක ඉඩම් ප්‍රමාණයක් ගැන කතා කරන්නේ. එතකොට මේ හෙක්ටයාර් 250,000ක ඉඩම් ප්‍රමාණය අපි මේ රටට ප්‍රශස්ත ප්‍රතිඵල දෙනවාද කියන ප්‍රශ්නේ තමයි මෙතන මතුවෙන්නේ. ඒ කියන්නේ මේ මෙච්චර ඉඩම් ප්‍රමාණයකින් අපි ගන්න පුළුවන් උපරිමයේ දැන් ගන්නවාද කියලා. එතකොට දැන් අපි දැන් දිහා බැලුවහම පේනවා මේ සම්ප්‍රදායික ක්‍රම හරහා තමයි මේ වතු පාලනය සිද්ධ වෙන්නේ. එතකොට මේ සම්ප්‍රදායික ක්‍රමයේ තුලින් අපිට උපරිම ප්‍රයෝජන මේ වතු වලින් එන්නේ නැහැ. ඉතින් ඒ අනුව තමයි අපිට මේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වෙලා තියෙන්නේ. මේවා ඵලදායක වැඩි කර ගැනීම සඳහා නව ක්‍රම හඳුන්වා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ ඉඩම් වල තියෙනවා අපේ ටුවරිසම් වලට අපේ සංචාර කර්මාන්තයට පාවිච්චි කරන්න පුළුවන් හරි ලස්සන ස්ථාන. එතකොට මේ හරහා අපිට විශාල ආදායමක් සංචාර කර්මාන්තයේ පැත්තෙන් අපිට ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේවා අපි උපරිමයෙන් පාවිච්චි කරන්න. අනිත් එක අපේ බැවිලි කර්මාන්ත තව අවුරුදු 50ක් විතර ගියනකොට මොන ස්ථානයකට අපි ගේන්න ඕන. එතකොට මේ වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා අපිට කතා කරන්න. කතා කරලා ඉවරලා ඒ සම්බන්ධ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් යොදලා මේ ඉඩම් වලින් උපරිමය ගන්න අපි කටයුතු කළ යුතු වෙනවා. බැවිලි කර්මාන්තේ අපිට ක්‍රියාකාරී සැලැස්මක් අපිට හදන්න බෑ. අපි යන්නේ කොතනද කියලා දන්නේ නැතුව. අපි කොතනද කියලා දන්නවා නම් තමයි අපිට කොහොමද යන්නේ කියලා හිතා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපි ගාව තියෙනවා මේ අපේ විෂන් එක මොකද්ද? අපේ දැක්ම මේ වැල් කර්මාන්තේ අපි මොතාව අවුරුදු 40කින් තව අවුරුදු 50කින් මේ වැල් කර්මාන්තේ අපි කොතෙන්දද ගෙනියන්නේ කියන්නේ. අන්න ඒක තමයි අපි දැක්ම කියලා අපි කියන්නේ. මේකට අපි කන්සල්ටන්ට්ලා කීප දෙනෙකුත් ආවේ. විශේෂඥයෝ කීප දෙනෙකුත් අරගෙන අපි කෘෂිකාර්මයේ පැත්තේ විශේෂඥයෝ නෙමෙයි. විශේෂඥයෝ කීප දෙනෙකුත් අරගෙන මේ දැක්ම හරිගස්සන එක තමයි කරන්නේ. මොකද මොන කොතෙන්දද අපි ගෙනියන්නේ කියලා.